හැලෝ දිල්ෂානේ. වා කොහෙද ඉන්නේ? මං ගත්ත ඔයාගේ ෆෝන් එකට වා answer කරෙත් නැහැ. අයියා කතා කරාද ඔයාට? අනේ ඌ මිස් මේ මං අර කඩේ ගිහිටියේ. මට ෆෝන් එක ඇහුන්නේ නැහැ. මේ අපේ අම්මයි තාත්තයි නැද්ද ගෙදර? නෑ මම මේ ගොඩ වෙලාවක ඉඳලා බෙල් කරන්නේ. ආ එහෙනම් දෙන්නත් එක්ක කොහෙ හරි යන්න ඇති. ඔයා කොහෙද ඉන්නේ? මම මේ මම මිස් රත්මලානට ආව පොඩ්ඩක්. මං ඉක්මනට එන්නම්. ගොඩක් වෙලා යයි දෙන්න? නෑ 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 මට විනාඩි 5ක් දෙන්නකෝ. මං වීල් එකක් අල්ල ගන්නම් මේ ඉක්මනට එන්නම්. ආ හරි හරි එන්නකෝ එනවා. මිස් මොකක් හරි හදිසියෙද්ද? ඔව් ඔව්. මං ඔයාලට කියලා දෙනවනේ මට මිස් මිස් කියන්න එපා කියලා. ඔයා කියන දේ අහන්නෙම නෑනේ. අනේ සෝරි සෝරි මිස්. සෝරි අක්කේ. මං පුළුවන් තරම් ඉක්මනට එන්න. හා හා හරි එන්නකෝ. Bill gewanne bill ut gana sayelan ona deekata just pay in app ekak ekka life ekak easy karaganna. Upat apit karana punchi deekata puluwan loku watina kamak genna. Kills. Mai yana ve. Darling koi den darling? Wedagath gamana. Kadda darling wedagath gam. Eka umbata kiyanna onne. Eka mara kathawanne darling. Darling. Tamange birida koi hari wedagath gamanak yana kota සැමියා සැමියාට කියලා යන එක තමයි සිරිත. හැබැයි සැමියා ඒක සැමියාගේ නගාට කිව්වොත් මොකද වෙන්නේ? කවුද මේ නගා කිව්වේ? අපේ අපේ ටුටුනේ. ඔව්. මට ඒකිය විශ්වාසත් නැහැ. තමුසේ විශ්වාසත් නැහැ. ඒ හින්දා මගේ වැඩ ටික තනියෙන් කරගන්න එක හොඳයි. ඒ වුණාට ඩාලින් ඉතින් මං නම් ওই වැදගත් ගමනක් යන්න ගියොත් එහෙම මගේ විරුද්ධව මං කියලා යන්නේ. ඔව් ඔව්. තමුසේ එක එක ගෑනු අම්මෙන් එනකොටත් මට කියලානේ ගියේනේ. ඩාලින් ඒක ඉතින් වැදගත් ගමනක් නෙමෙයි ඩාලින්. නොවැදගත් ගමනක්. අනිකාර ඩාලින් මැනික්කාරයා හම්බෙන්න ගියේ. අන්න ඒ වගේ ගමනක් ඩාලින්. මැනික්කාරයා? ආ හෙලෝ නෝනා. ඔව් ඔව් මම මේ ගෙදරින් පිටත් වෙන්න හදන්නේ. හරි හරි මම මගට ඇවිල්ලා නෝනට කෝල් එකක් දෙන්නම්. මැනික් කාරයගෙන මං ඇවිල්ලා කතා කරන්න. නෑ නෑ ඩාලි මං කලේ විහිළුවක් ඩාලි. ඔව්. මාත් ඇවිල්ලා විහිළුවක් තමයි කරන්නේ. ඕ නෑ මචාලේකට unlimited free calls. රුපියල් 749ක් රීලෝඩ් කරන්න. රන් පවුමට දෙන වැඩිම ගාන ගන්න අදම සිංගල් ෆිනෑන්ස් එකට එන්න. මේක තාමත් ඉන්නවනේ බං. ඒක තමයි මම කිව්වේ දොර වහන්න එපා කියලා. හරි හරි දැන් ඉතින් කලින් කියපු කතාවලිය වැඩක් නැහැ. ඊගාට මොකද්ද කරන්න කියලා කල්පනා කරනවා. කල්පනා කරන්න කියන්නේ මට මොකුත් කල්පනාවට එන්නේ නැහැ. දැන් ඉතින් යනකම් ඉන්න තමයි තියෙන්නේ. හැබැයි දැන් අපි කෙල්ලාව නම් හරි නේ බං. හා කෙල්ලාව නම් හරි. එතකොට දොර අරින්න කෙල්ල ගැති අතුරක් තියනවද? අප්පට සිරි. ඒකත් ඇත්තනේ. දැන් මොකද කරන්නේ? මේ මන් දන්නේ මට නම් තේරෙන්නේ නැහැ මේ ඔය කරන වැඩ. තමුසේ මීට ගිය ඇතුලෙන් ගිහිල්ලා ඉස්සරහා දොර ලොක් කරලා යතුරු අරන්ිනවා. ඔකටද? මිස්ටර් ප්‍රශ්නහයි නැතුව යනවාකෝ ගිහිල්ලා කියපු වැඩේ කරනවාකෝ.
ඉතින් මේ මොකද්ද කරන්න හදන්නේ? දැන් තමුස හිමීට ඉස්සරහා කාමරේට ගිහිල්ලා දොර වහගෙන සත්‍යන කර ඉන්න ඇතුළට වෙලා. ඊ මොකටද? ප්‍රශ්න අහන්න එපා ධම්මේ. ප්‍රශ්න පත්‍රයක් නේ. ප්‍රශ්න අහන්න නැතුව කියපු වැඩේ කරනවාකෝ. යනවා යනවා යනවා. යන්න. මේ ඇවිත් තියෙන්නේ. අනේ සෝරි මිස්. නෑ නෑ මේ සෝරි අක්කේ පොඩ්ඩක් පරක් වුණා. මං දැන් පෑයක ඉඳලා මෙතන. අනේ මට කෝල් එකක් දීලා ආව නම් මං කොහෙවත් යන්න නැතු ඉන්නවා. අපේ අම්මලා නැද්ද ගෙදර? නෑ නේද. මං දැන් ගොඩක් වෙලා තිස්සේ බෙල්ලක් ගහන්නේ. එන්නකො මිස් ඇතුළට යන්න. අම්මේ තාත්තේ කොහේ ගිහිල්ලාද මන් දන්නේ. මගේ ළඟ වෙන යතුරුකුත් නෑ. ආ දැන් මොකද කරන්නේ? මං හිතන්නේ ළඟ පාතක ඇති. අම්මේ තාත්තේ ඔගොල්ලෝ ඉන්නවද ඇතුලේ? මං එන දේශාන ගිහිල්ලා එන්නම්. අම්මලත් දැන් මෙන පාටක් නැහනේ. අනේ හරියක්. එහෙනම් ගිහිල්ලා එන්න. අනේ සෝරි වෙච්ච දෙයට. නෑ නෑ ඒක අවුලක් නෑ. මට වාගේ වගේ කෝල් එකක් දීලා එන්න තිබ්බේ. මගේනේ වැරද්ද මං ගිහින් එන්න. මේ අක්ක කොහමද යන්නේ? වීල් එකක් දාගත්තා නම් හරිනේ. මං එනකොට පාර වැරදිලා නරහෙන් බැහැලා මේ ටික පයින් ආවේ. මට මතකයි හන්දිය ත්‍රිවිල් පාක එකක් තිබ්බා. මං ඒකෙන් ත්‍රිවිල්ලක් ගන්නම්. අනේ අපි නිසා හරි කරදරයි නේද? නෑ නෑ එහෙම එකක් නෑ. පොඩ්ඩක් රස්තිය දුනා එච්චරයි. හා ඔකම දෙන්නත් එක එළියට වෙලා මිස්. තාත්තේ කොහෙද මේ යන්නේ? මං කඩේ පැත්තේ ගියා බං. දන්නේ නැද්ද යාළුවෙක් හම්බුණා පරණ. පරණ යාළුව හම්බුණාම දන්නවා නේද? කෝතාත්තේ අම්මා අම්මන්න පන්සල පැත්තේ ගියා. මේ පළාතේ පන්සල පොඩ්ඩක් දැක බලා ගන්න ඕනයි කිව්ව හින්දා පන්සලට ගිහින් ඇරළුවා. මම හිතන්නේ මෙලහට මුල් ඇදලා ඇති. මේ දොරේ යතුරු කෝතාත්තේ? යතුරු නැතුවද හිටියේ? මෙච්චරලා මිසුත් එළියද මං හිටියේ. ඔව් මාත් දැන් ඇවිල්ලා ටිකක් වෙලා. අනේ සමාවෙන්න මිස් අපි දන්නේ නැහනේ මිස් එනවයි කියලා නේ. නෑ ඒකට කමක් නෑ. මාත් දැන් මේ යන්න කියලා හැදුවේ. හොඳ වෙලාවට ආවේ. නෑ නෑ ගෙට ගොඩ වැදිලා යන් එන්න. මන් දැන් ගන්න රන් කහටනේ. හරි පිරිමැස්පට රන් කහට. රෑම් 100න් කෝප්ප 100ක්. හිසකෙස් ඇතුළ තින්ම පෝෂණය කර ඩැමේජ් හිසකෙස් රිපෙයාර් කරයි. ටෆ් ඉන්ටෙන්ස් රිපෙයාර්. ආදර මට කතා කරපු ඩොටෝ කෙනෙක් නගේ අක්කා ආ ඔවුනෝනා ආ
නගින්න. නගින්න කියලා කිව්වේ? අපි මේ ඉස්සරහට ගිහලා කොහෙන් නවත්තලා කතා කරමු. ආ. හරි හරි යන්න ඕන යන්න. අනේ. හරි ලස්සන නෝන කෙනෙක් නේ. Thank you. මේ එතකොට මේ තමයි බානුකගේ girlfriend. අපි එහෙනම් යන ගමන් කතා කරමුකෝ. පැට්‍රෝලුත් ගණන් එකේ මෙන්න මේ කොහෙන් හරි නවත්තලා කතා කරමු නෝනා. හරි හරි. ඔවුනෝනා ඉතින් අපිට මේ පැත්ත අලුත්නේ. ඒ හින්දා තමයි අපි පල්ලිය පන්සල කෝවිල හන්දිය බස් නැවතුම්පල තේ කඩේ සිල්ලර කඩේ මාළු ලෑල්ල ඔය තැන් තැන් වල නිතර නිතර ගැවසිලා ඒවා දැන කියාගන්නේ. පුළු පුළුවන් වෙලාවට මායි නෝනා ඒක තමයි එලි බහලියට යන්නේ. ඒක හොඳයි ඉතින්. කොහොමත් අලුතෙන් පැත්තකට ආවම ඔක්කොම අලුත්නේ. පැත්තත් අලුත් අසල්වැසියොත් අලුත්. හැබැයි ඉතින් හොඳකට තියෙන්නේ ගල් කිස්ස. තේරම ඉතින් මූදු වෙරළ කිට්ටුවනේ. මේ විල්ෂානි කොහෙද මේ ගිය අමුතු වැඳුම කුත් ඇඳගෙන? ආ මම උඹට කිව්වනේ ඕක මහ ආ මේ මේ මම් පොඩ්ඩක් මූදු වෙල්ල පැත්තට ගියා දුවන්න කියලා. වෙඩින් එකට කලින් ඇඟ පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ නේ කේකයි. ඔයාගේ ඇඟේ මොනවද අනේ බස්සන්න තියෙන්නේ? ඔය හොඳට තියෙන්නේ? බඩ චුට්ටක් වැඩි. පිස්සුද ළමයෝ. ඕනට වඩා ගෙට්ටුනොත් හරිය නැහැ හොඳේ. කෙල්ල මයිනෝනේ පොඩ මෙතෙන්ලා කතා කරගෙන ඉන්න. ඔයා පොඩ ගිලා තේදිංගව කරන්න. නෑ නෑ තාත්තට පුළුවන් ද පොඩ්ඩක් ගිහිල්ලා වතුර ටික ලිපේ තියන්න? තාත්තද මාමද? මාමා මාමා ඒ වුණාට මේ මං තාත්ත කියලා කියනවා. හරි 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 හරි. ඔය වතුර ටික ලිපේ තියෙනක මේ මාමට සුදු වැඩන්නේ බං. හරි හරි. ජීවිතේ වැඩ වැඩි නිසාම ජීවිතේට වටින අයගේ පොඩි පොඩි දේ මග හැරුණද ලිප්ටන් සිරොන්ටා උපේ ආදරණීයන් වෙනුවෙන් අවතිවන්න. නෝනා ඔය බානුකත් එක්ක අපේ ගනුදෙනුවක් නැහැ. බණ්ඩ කියන්නේ මොන වගේ කෙද්ද කියන්නත් මම දන්නේ නැහැ. මට ඔය බොරුව වංචාව පෙන්වන්න බෑ. මම සාධාරණට වැඩ කරන ගේනි. හරි. ඔයා මට දැන් කතාව කියන්නකෝ. ටුටු කියලා කියන්නේ මම් බැඳලා ඉන්න මහත්තයාගේ නංගි. ටුටුට අමුතුම විදිහේ ගති පැවතුම් තියෙනවා. අමුතුම විදිහේ ඇඳුම් අඳින්නේ. අමුතුම විදිහේ පිස්සු ගෑණි. දැන් එයාගේ බානුකගේ අතර සම්බන්ධයක් තියෙනවද? කිසිම සම්බන්ධයක් නෑ නෝනා. අපේ කී බානුකයා පස්සේ ගියා. හැබැයි බානුක තඹ සතේකට ගණන් ගත්තේ නෑ. ඔය ඇත්තමද කියන්නේ? ඉතින් මම මොකටද නෝනට බොරු කියන්නේ? එහෙනම් ඇයි අර එහෙම කිව්වේ? ඒකිට පිස්සු. ඉස්පිරිතාලේක නතර වෙන්න ඕනේ තරමේ පිස්සුවක් ඕකිට තියෙනවා. එක සැරයක් පිස්සුව තද වෙලා කරගත්ත දේවල් මම නෝනාට කියන්නේ නැහැ. අනික අපේ කී බානුකයට වඩා වැඩිමල් නෝන. එතකොට බානුක මොන වගේ කෙනෙක්ද? ඌට චරිත සාතික දෙන්න නම් මම දන්නේ නැහැ නෝනා. පිට පළාත් වලින් ආපු කොල්ලෝ ටිකක් අපේ වත්තේ ලෑලිගේක බෝඩින් වෙලා ඉන්නවා. හැබැයි උදේට තව අණ්ඩපාලිය සෙට් එකකුත් ඉන්නවා. මං දන්න තරම ඉන්නම් ওই බානුක කියන එක එහෙම අවුල් එකෙක් නෙමෙයි නෝනා. ඔයාට හොඳනම ෂෝද ඔයාගේ නංගිගේ බානුකගේ අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා. 100%ක් විශ්වාසයි. නෝනාට ඕන නම් අපේ කී දිහා චුට්ටක් බලන්නකෝ. එතකොට තේරෙයි යකිට තියෙන පිස්සුවේ තරම. එතකොට ඔය මාටියා සෙට් කරපු කෙල්ල දම්මල තමයි ඔබ නානෝ බැලන්ස් කරන්නේ. ඊකි සෑහෙන කාලයක් බැලන්ස් කරා බං. වැඩේ තියෙන්නේ මේ හිතාගන්න බැරි විදිහට මේක පත්තු වුණානේ බං. නානායක්කාරය කොහොමද බා රුහිණිට සෙට් උනේ? අනේ මන් දන්නේ නෑ බා. මෙතන අපිට හිතාගන්න බැරි සීන් කෝන් ගොඩක් වෙනවා. දැන් එදා අලු විහාරයේ නංගිව උස්සපු වෙලාවේ ඒකට සැක පිට ගන්න මචං අර ස්තුඩිකාරයා නේ ඇතුළට. ආමෙන්. ඩේමියන්. ඔව්. ඊට පස්සේ නානවත් ගන්නවා අපේ මාටියවත් ගන්නවා ඇතුළට. මේක මාර සීන් එකක් නේ බා. දැන් මොකද්ද අපි මේ සීන් එකට කරන්නේ බෝ? දැන් මේක ගැස් තුන සේරම ඉවරයි. බන්ටි මචං අඟුලානේ හිටපු කතාව මචං අලු විහාරයට ප්‍රශ්නයක් නෙමෙයි.
බන්ටිව මචං අඟුලානේදී කවුරු හරි දැකලා ඒක ඌගේ අම්මටයි නංගිටයි කිව්වත් ඒකත් ප්‍රශ්නයක් නේ. ප්‍රශ්නේ බං අපි සරණිගේ කියලා යව්වේ මචං ෆොටෝ එක මිෂෙල් ගේනේ. මට බය මචං බන්ටිගේ ෆොටෝ එකක් මාට්ටු වී. මොකද්ද ෆොටෝ එකේ සීන්? එයි බං අර නානායකකාරය පොලිස් කාර්යයට පෙන්වන ෆොටෝ එක. ඒ වගේ මචං බන්ටිගේ ෆොටෝ එකක් මාට්ටු වුණොත් ඔක්කොම ඉවරයි. හරි බං ඒකෙදි එක ෆොටෝ එකක් විතරයි නේ බං. ඒක නානාගෙන් යන්න බෑ බං. අනිත් එක බං ඔය අපේ බන්ටි අලු විහාරයයි අර පාටි එකේදී ගහපු ෆොටෝ ඒව මචං අනිවාර්යෙන් නානාගේ දුව ගාව තියෙනවා. ඒකක් බං අලු විහාරයයි නංගිට කිව්වොත් මචං ඔක්කොම ඉවරයි. අනික මචං ඒකේ උස්සන වෙලාවේ රුක්ෂාන එවුව ෆොටෝ එක. දීයෝ බැලුවා වගේ මචං ඒ වෙලාවේ ෆෝන් එක තිබ්බේ මාටිය ගත්ත. නුනක තම බපේ ජූඩ කියන්නේ බා. ඔය ගේම් ගහනවා වගේ නේ මචං ඔයා මාට් වෙන්න ගියාට පස්සේ. දැන් මෙතනම බලපන්. අධිකාරීගේ නම්බරේ මචං ඩාරින්ට කි පට්ට රිස්කෙන්. අනේ මන් දන්නේ නෑ බා. මටත් දැන් හරි බයයි බා. සිකුරාව මරලා විල්සන් අංකල් උ යන්ටි නැන්දයි මාමයි කළා. අලු ගෙදරකටත් ගෙනහිල්ලා පදිංචි කරාට පස්සේ මං හිතුවා බං මේ මලදාන ඉවරයි කියලා. ඉවර නෑනේ මචං මේක. ඊ මේක හරි අමාරු වැඩන්නේ බං. මේකට බං නානායකකාරයයි ඩාලිනුයි සෙට් වෙච්ච එක තමයි බං ලොකු මලගිනි. ඔය සිකුරා බොරුවට මැරුවා වගේ මුන්දෙන ඇත්තට මැරුවොත් මොකෝ වැඩි ගොඩනේ බං. එඩින්බරු රසට ගුණට අධිපති දසන කාන්ති චූර්ණය සහිත ලීව ආයිෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි. අනේ නම් ගොඩාක් ස්තුතියි නෝනා. මේ ළඟපාතට ගියද? ඔව් ඔව් උතනින් ටිකක් එහාට ගියා. මේ බානුකලගේ බෝඩිම තියෙනෙත් මේ ළඟමනේ. ඔව් රේල් පාර පැන්න ගමුම්මයි. මේ ඔයාගේ නංගි ගෙදර ඉන්නවද දන්නේ නැ නේද? ඇයි නෝනා? අයියෝ කිව්වේ ඕනම් බලන්න පුළුවන් කියලා. බලා ගන්න එක නම් හොඳයි. හැබැයි තින් නෝනා එකපාරටම ගෙදර එන එක තමයි ප්‍රශ්නේ. නෝනා ගැන සැක හිතිලා ඒකී එකපාරටම පිහියක් කුළු කරගෙන આવුත් ඉවරයි. එච්චරම දරුණද? ඉතින් දැන් මම නෝනාට කිව්වේ ඒකිට පිස්සු. පිස්සු මිනිසුන්ගේ දරුණුකම් ගැන මොනවද කතා කරන්නේ? නෝනාට ඒ කිව්ව බලා ගන්න ඕනම නම් මං දවසක බොරුව කියලා පාරට එක්කගෙන ඉන්නම්කෝ. එතකොට නෝනාට බලා ගන්න බැරියෑ. හරි හරි බලමුකෝ. මේ දැන් ටුටු කතා කරොත් එහෙනම් මම මොකද කියන්නේ? මං කිව්වා කියලා කියන්න එපා. මං කියපු සේරම දේවල් කියලා ඔකිට බයින්න. නෝනා ඒක ගැන විස්තර ඔක්කොම දන්නවා වගේ ඉන්න. එතකොට ඕකේ නිකම්ම බය වෙනවා. හරි බලමුකෝ. මට අය කතා කරයිනේ. හරි නෝනා. එහෙනම් මම යන්න. ගොඩාක් ස්තුතියි කියලා ළඟින්ම ගෙනත් දැම්මට. අනේ ඕක මොකද්ද? යන්නම් නෝනා. ආ පොඩකේ. ආ මේක තියාගන්න. සල්ලි එපා නෝනා තියාගන්න. සල්ලි වලට වැඩිය මනුස්සකම් වටනවන්න ඕන. අනේ තෑන්කියු ආ කරපු දවුවට. අර අනේ නේද? මල ජූලි අයියකෝ. ඉත දැක්කත් දන්නේ නැපා. මේක මාර කතාවක් නේ. ආ? ඒකිගේ නම්බරේ හොයාගත්තෙත් මම. ඒකි කාගේ කවුද කියලා හොයාගත්තෙත් මම. දැන් ඒකිව ආරක්ෂා කරන්න මේගොල්ලෝ. එනවා නම්බර් එක දෙන්නකෝ. මං ගන්න. අනේ අම්මේ මේ වانوں කතා කරන්න එපා. ඇයි එපා කියන්නේ? එපා කියන්නේ හේතුවක් තියෙන හින්දා. හරි හේතුවක් තියෙනව නම් වාටේ හේතුව මට කියන්න බැරි කමක් නැහැ නේ.